ආයිබෝවන් ඔල හැමටම Cake and Shapes YouTube channel එකට ගොඩාක් ආදරෙන් ඔයාලව එකතු කරගන්නවා. ඉතින් ගොඩාක් දෙනාගේ ඉල්ලීම මත අද මම ඔයාලට කියලා දෙනවා බ්‍රවුනීස් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ විදියට හොඳ මොයිස්චර් එකක් ඇතුව කොහොමද ලස්සනට බ්‍රවුනීස් හදාගන්නේ කියලා අපි අද බලමු. එහෙනම් අපි ඉක්මනටම වීඩියෝ එකට යමු. මුලින්ම මට ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මික්ස් කරගන්න මේ වගේ ග්ලාස් බෝල් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් මයික්‍රෝවේව් එකේ දාන්න පුළුවන් ග්ලාස් බෝල් එකක් වෙනවා නම් ගොඩාක් සුදුසුයි. ඊට පස්සේ මට අවශ්‍ය වෙනවා සුදු සීනි. ඉතින් ඔයාලා ගන්න සුදු සීනි කැටේ ලොකු නම් ඒක ග්‍රයින්ඩ් කරලා ගන්න. එහෙම නැත්නම් ගොඩාක් හීනෙම සීනි කැටේ ගන්නවා නම් ගොඩාක් හොඳයි. ඉතින් සීනි මට අවශ්‍ය වෙනවා ග්‍රෑම් 400ක්. මම නම් බ්ලෙන්ඩ් කරලා ගත්තේ ගොඩාක් කියනියට. එතකොට මට බැටර් එකට මික්ස් කරන්න ලේසි. ඊට පස්සේ මට අවශ්‍ය වෙනවා බටර්. ඉතින් බටර් මට අවශ්‍ය වෙනවා ග්‍රෑම් 226ක්. ඔගලන්ට රූම් ටෙම්පරේචර්ගේ බටර් වෙන්න ඕනේ නෑ. ෆ්‍රිජ් එකෙන් එළියට ගත්ත ගමන් බටර් එකුණත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මට අවශ්‍ය වෙනවා චොකලට් චිප්ස්. චොකලට් චිප්ස් මට අවශ්‍ය වෙනවා ග්‍රෑම් 270ක්. ඉතින් ඔයාලට චොකලට් චිප්ස් නැත්තම් ඩාර්ක් චොකලට්, මිල්ක් චොකලට් මේ ඕනම චොකලට් වර්ගයක් භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ මට අවශ්‍ය වෙනවා බිත්තර 3ක්. ඒත් එක්කම පාම් පිටි ග්‍රෑම් 120ක් ඕන වෙනවා. ඉතින් මේ පාම් පිටි එක මම හොඳින් හලාගෙන තියෙන්නේ. ඒත් එක්කම මට අවශ්‍ය වෙනවා චොක්ලට් පවුඩර්. චොක්ලට් පවුඩර් ග්‍රෑම් 75ක් අරගෙන තියෙනවා. චොක්ලට් පවුඩර් එකත් මම හොඳින් හලාගෙන තියෙන්නේ. ඊට පස්සේ මට අවශ්‍ය වෙනවා වැනිලා. වැනිලා මට අවශ්‍ය වෙනවා තේ හැන්දක්. ලුණු අද මම පාවිච්චි කරන්නේ සී සෝල්ට් එක. ඉතින් මේකට සී සෝල්ට් එකම අවශ්‍ය නැහැ. සී සෝල්ට් එක තියෙනවා නම් ඔයාලට වඩාත් හොඳයි. එහෙම නැත්නම් ඔයාලා භාවිතා කරන සාමාන්‍ය ලුණු හරි භාවිතා කරන්න පුළුවන්. ඉතින් ලුණු මට අවශ්‍ය වෙනවා තේ හැඳි භාගයක්. ඒත් එක්කම ඔයාට පුළුවන් මේකට කෝපි තේ හැන්දක් එකතු කරගන්නත්. ඉතින් මම අද මගේ රෙසිපි එකට කෝපි එකතු කරගන්නේ. ඔයා කෝපි රසට කැමති කෙනෙක් නම් ඔයාට කෝපි තේ හැන්දක් එකතු කරගන්නත් පුළුවන්. ඉතින් මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික තමයි අද බ්‍රවුනීස් ටික හදන්න අවශ්‍ය වෙන්නේ. එහෙනම් ඉතින් අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. මේ තියෙන්නේ අඟල් 8 කොටු කේක් තැටිය. ඉතින් මම මේකට හොඳින් බටර් ගාලා ඊට උඩින් තෙල් කොළයක් මේ විදියට කේක් පෑන් එක කවර් වෙන විදියට දාගත්තා. ඉතින් අපි බැටර් එක හදන්න ඉස්සෙල්ලා මේ විදියට කේක් පෑන් එක හදාගෙන ඉන්න ඕනේ. ඉතින් ඔයාලටත් පුළුවන් අඟල් 8 කේක් තැටිය අද මම මේ හදන බ්‍රවුනීස් ප්‍රමාණයට භාවිතා කරන්න. ඉතින් ඒත් එක්කම කේක් පෑන් එකේ දෙපැත්තකින් ඔයිල් පේපර් එක වැඩිපුර තියෙන විදියට ඔයාලට මේ වගේත් ඔයිල් පේපර් එක දාගන්න පුළුවන්. එතකොට ඔයාලට ලේසියෙන් බ්‍රවුනි එක ට්‍රේ එකෙන් ගලව ගන්න පුළුවන්. ඉතින් මේ ක්‍රම දෙකෙන් ඕනම ක්‍රමයකට ඔයාලට කේක් පෑන් එක ලෑස්ති කරගන්න පුළුවන්. ඉතින් මේ විදියට කේක් තැටියත් හදාගෙන මම පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ මම ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මික්ස් කරන්න තමයි හදන්නේ. ඊට කලින් මම මගේ අවන් එක සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රීහීට් කරගන්නවා. ඉතින් ඔයාලා සෙල්සියස් අංශක වලින් තියනවා නම් 180ට තියන්න, ෆැරන්හයිට් වලින් තියනවා නම් 350ට තියන්න. ඒත් එක්කම ඔයාලගේ අවන් එකේ ෆෑන් එක තියෙනවා නම් අනිවාර්යෙන් ෆෑන් එක ඔප්ෂන් එකත් ඔන් කරන්න ඕනේ. මුලින්ම මම බටර් ටික මේ බෝල් එකට දාගන්නවා. ඉතින් මයික්‍රෝවේව් එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ බටර් ටික මෙල්ට් කරගන්න විනාඩියක් මයික්‍රෝවේව් එකට දාලා. ඉතින් ඔයාලට මයික්‍රෝවේව් එකක් නැති කෙනෙක් නම් ඔයාට පොඩි සෝස් පෑන් එකකට මේ බටර් ටික දාලා ලිපේ මේක මෙල්ට් කරගන්න පුළුවන්. ඉතින් මේක දුඹුරු පාට වෙනකම් මෙල්ට් කරන්න එපා. මේ බටර් ටික මෙල්ට් වෙනකම් විතරයි අපි මෙල්ට් කරගන්නේ. ඔන්න ඉතින් මම බටර් ටික මෙල්ට් කරගත්තා. හරියටම මයික්‍රෝවේව් එකේ මට විනාඩියක් තමයි ගියේ. ඉතින් මේක දුඹුරු පාට වෙන්නේ නැති විදිහට මේ වගේ මෙල්ට් කරගන්න. ඊට පස්සේ අපි මේකට චොක්ලට් පවුඩර් එක සහ සීනි ටික එකතු කරගන්නවා. ඉතින් අපි දැන් මේ දෙක හොඳින් මික්ස් කරගන්න ඕනේ. ඔයාලට මේකට හෑන්ඩ් බීටර් එකක් උනත් භාවිතා කරන්න පුළුවන්. ඒ වුණාට අද මම විස්ක් එක තමයි භාවිතා කරන්නේ. ඉතින් මේ විදිහට අපි මේක හොඳින් මේ විදිහට මිශ්‍ර කරගන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා මිශ්‍රණය ටිකක් ඝනකමයි. ඉතින් ඔයාලට මම ඒකයි කිව්වේ සීනි එක ගන්නකොට ගොඩාක් හීනි සීනියකින් ගන්න. එහෙම නැත්නම් සීනි ටික ඔයාලට බ්ලෙන්ඩ් කරලා උනත් ගන්න පුළුවන්. ඉතින් ටික වෙලාවක් මෙහෙම මික්ස් කරනවා. විනාඩි 2-3ක් මේ විදිහට මික්ස් කරාට පස්සේ මම මේකට බිත්තර ටික දාගන්නවා.
ඊට පස්සේ මම මේකට වැනිලා තේ හැන්දක් දාගන්නවා. ඒත් එක්කම ලුණු තේ හැන්දි භාගිකුත් මේකට එකතු කරගන්නවා. දැන් මම මේක හිමින් සැරේ මිශ්‍ර කරනවා. ඉතින් මේ මිශ්‍රණය ගොඩාක් සොෆ්ට් එකට එනකන් අපි මිශ්‍ර කරන්න ඕනේ. ඉතින් විස්කකින් කරනකොට ටිකක් අමාරුයි. ඒත් අද මම විස්කකින් තමයි මේක කරන්නේ. ඔයාලට හෑන්ඩ් බීටර් එකක් උනත් භාවිතා කරන්න පුළුවන්. ඉතින් විනාඩි 5ක් 6ක් අපි මේ මිශ්‍රණය හොඳින් කවලම් කරන්න ඕනේ. ක්‍රීම් එකක් වගේ එන ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ටික වෙලාවක් කවලම් කරනකොට මේ මිශ්‍රණය ගොඩක් උකු තික් ක්‍රීම් එකක් වගේ බවට පත් වෙනවා. අපි එකතු කරපු සීනි ටික හොඳින් දිය වෙනකන් අපි මේ විදිහට මික්ස් කරන්න ඕනේ. ඉතින් ඔයාලා මේ විදිහට මික්ස් කරගෙන යනකොට අතට සැහැල්ලුවක් දැනෙනවා. ඒ කියන්නේ මිශ්‍රණය එන්න එන්න ටික ටික සොෆ්ට් වෙනවා. ඉතින් මේ විදිහට හොඳින් මිශ්‍ර කරගෙන යනකොට ඔයාලට මෙන්න මේ විදිහට ගොඩාක් උකු ගොඩාක් සොෆ්ට් එකට මේ මිශ්‍රණය පත් කරගන්න පුළුවන්. ඉතින් මේක තමයි අපිට අවශ්‍ය කන්සිස්ටන්සි එක. ඉතින් අපි වග බලා ගන්න ඕනේ අපි එකතු කරපු සීනි ටික හොඳින් දිය වෙන මට්ටමටම මේක මිශ්‍ර කරන්න ඕනේ. විනාඩි 5ක් 6ක් මිශ්‍ර කරගෙන යනකොට ඕගලන්ට මිශ්‍රණය මෙන්න මේ තත්ත්වයට පත් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම මේ මිශ්‍රණයට අපි ළඟ තියෙන පාම් පිටි ටික මේ විදියට එකතු කරනවා. ඉතින් ඒත් එක්කම චොක්ලට් චිප්ස් ටිකත් මම මේ මිශ්‍රණයටම එකතු කරගන්නවා. ඉතින් මේ චොක්ලට් චිප්ස් වලින් ඔයාලට පුළුවන් පොඩ්ඩක් ඉතුරු කරගන්න පස්සේ අපිට ගනාෂ් එකක් විදියට ඒක භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ වගේ පොඩි ප්‍රමාණයක් මම චොක්ලට් චිප්ස් සලෙන් ඉතුරු කරගත්තා. ඉතින් මන් දැන් නැවතත් මේක හිමින් සැරේ මිශ්‍ර කරගන්නවා. ඉතින් ඔයාලා හෑන්ඩ් බීටරයක් මේ වෙනකම් පාවිච්චි කරා නම් හෑන්ඩ් බීටරේ පාවිච්චි කරන්න එපා. මෙතනදී පිටි දැම්මට පස්සේ අපි අතින් තමයි මේක හිමින් සැරේ කවලම් කරගන්න ඕනේ. ඉතින් මෙතනදී අපි මේ මිශ්‍රණය ගොඩාක් කවලම් කරගන්නෙත් නැහැ. පිටි ටික සහ චොක්ලට් චිප්ස් ටික මිශ්‍ර වෙනකම් විතරයි කවලම් කරගන්නේ. මෙතනදී අනවශ්‍ය විදියට කවලම් කිරීමක් අපි කරන්නේ නැහැ. පිටි ටික මිශ්‍රණයට හොඳින් කවලම් වෙනකන් විතරයි මේක අපි මිශ්‍ර කරන්නේ. ඉතින් දැන් මේ මිශ්‍රණය මම කේක් පෑන් එකට දාගන්නවා. ඉතින් අද මම භාවිතා කරන්නේ අඟල් 8 කේක් තැටියක්නේ. ඉතින් මේ කේක් තැටියට මේ මිශ්‍රණය ඔක්කොම ටික මම මේ විදියට දාගන්නවා. ඊට පස්සේ ඉතුරු කරගත්ත චොක්ලට් චිප්ස් ටික මම බ්‍රවුනි බැටර් එක උඩින් මේ විදිහට දාගන්නවා. ඉතින් ඔයාලට මේ සෙවුඩට කීප සැරයක් තට්ටු කරලා මේකේ තියෙන එයා බබල්ස් ටික අරගන්න පුළුවන්. ඉතින් චොක්ලට් චිප්ස් වෙනුවට ඔයාලට කජු කෑලි, වෝල්නට්ස් වගේ දේවල් චූටියට කපලා උඩින් එකතු කරගන්න පුළුවන්. ඉතින් බ්‍රවුනි එක බේක් කරන කාලය අනුව ඔයාලට බ්‍රවුනි එකේ තියෙන තෙතමනය අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඕගොල්ලෝ වැඩි කාලයක් බේක් කළොත් බ්‍රවුනි එකේ තියෙන තෙතමනය අඩුවෙන් කරගන්න පුළුවන්. ඔයාලා අඩු කාලයක් බේක් කරොත් බ්‍රවුනි එක ගොඩාක් තෙත ගතියට ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපි බ්‍රවුනි එකක් බේක් කරන්නේ විනාඩි 45ක් ගොඩාක් තෙත ගතියටත් නැතුව ගොඩාක් වියලි ගතියටත් නැතුව මීඩියම් ප්‍රමාණයට තමයි අපි බ්‍රවුනි එකක් බේක් කරගන්නේ. ඉතින් ඒක නිසා මම විනාඩි 45ක් මේක බේක් කරගන්නවා. බ්‍රවුනි එක විනාඩි 45ක් බේක් වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට මේක චෙක් කරලා බලන්න පුළුවන් බ්‍රවුනි එක හොඳට බේක් වෙලාද කියලා. ඉතින් සාමාන්‍යයෙන් අපි කේක් එකක් බේක් කරාම ටූත්පික් එකට බැටේ එක එනවා නම් අපි නැවතත් ඒ කේක් එක බේක් කරගන්නවා. බ්‍රවුනි වල එහෙම නෙමේ, බ්‍රවුනි එකේ විනාඩි 45ක් බේක් කරාට පස්සේ ටූත්පික් එකක් මෙහෙම ගහලා බැලුවාම පොඩ්ඩක් වෙට් ගතියට එන්න ඕනේ. ඉතින් ඒක තමයි හරිම විදිය බ්‍රවුනි එකක් බේක් වෙන. මොකද බ්‍රවුනි එකේ හොඳට මොයිස්චර් එක තියෙන්න ඕනේ. කේක් එකක් වගේ වියලි ගතියට නෙමෙයි තියෙන්නේ. ඉතින් මේ විදියට ටූත්පික් එකක් ගහලා බැලුවාම ඔයාලට මේ වගේ පොඩ්ඩක් වෙට් විදියට එනවා නම් බ්‍රවුනි එක හොඳටම බේක් වෙලා තියෙන්නේ. ඉතින් දැන් අපි මේක දැම්මම කපන්නේ නැහැ. මේක හොඳට නිවෙනකන් ඉන්න ඕනේ. ඉතින් බ්‍රවුනි එක හොඳින් නිවුණාට පස්සේ මම පිහියකින් බ්‍රවුනි එක වටේට මේ විදිහට පොඩ්ඩක් බුරුල් කරගන්නවා. එතකොට අපිට ලේසියෙන්ම බ්‍රවුනි එක ට්‍රේ එකෙන් එළියට ගන්න පුළුවන්. දැන් පැය කීපයකට පස්සේ බ්‍රවුනි එක හොඳටම නිවිලා තියෙන්නේ. ඉතින් මම මේ විදිහට දැන් කෑලි ටික කපා ගන්නවා. ඉතින් මේ වගේ කෑලි කපනකොට පිහිය පොඩ්ඩක් ඇලෙන සුළු ගතියක් වගේ වෙනවා. ඉතින් එතකොට ඔයාලට පිහිය වතුර එකක ඔබලා පිය දාලා අරගෙන නැවතත් කපා ගන්න පුළුවන්.
ඉතින් අපි හදාගත්ත බ්‍රවුනි කෑල්ලක් මෙන්න මේ විදිහට වගේ තමයි තියෙන්නේ. අපි කේක් එකක් බේක් කරනවා වගේ බ්‍රවුනිස් හොඳටම බේක් කරන්නේ නැහැ. බ්‍රවුනිස් වල මැද තෙත ගතියක් තියෙන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ බ්‍රවුනි එක මැද හොඳට තෙත ගතියක් තියෙනවා. වේලිච්ච ස්වභාවයක් නැහැ. ඉතින් ඔයාලා හොඳින් මතක තියාගන්න බ්‍රවුනිස් අපි කේක් බේක් කරනවා වගේ බේක් කරන්නේ නැහැ. කේක් කෑල්ල ගොඩක් සොෆ්ට්. ඒ වුණාට බ්‍රවුනි එක සොෆ්ට් නැහැ. බ්‍රවුනි එක ගොඩක් ඝනකමයි. ඒ වගේම ගොඩක් තෙතමනය තියෙනවා. ඉතින් මේක තමයි බ්‍රවුනි එකක් සහ කේක් කෑල්ලක තියෙන වෙනස. ඒත් එක්කම එයර් ටයිට් කන්ටේනර් එකක දාලා රූම් ටෙම්පරේචර් එකේ අපිට බ්‍රවුනිස් තියාගන්න පුළුවන් දවස් 3ක් 4ක් විතර. ඉතින් ඔයාලට සතියක් විතර තියාගන්න ඕන නම් ඔයාලට පුළුවන් එයර් ටයිට් කන්ටේනර් එක දාලා ශීතකරණයේ තියන්න. ඉතින් ඔයාලා බ්‍රවුනිස් ශීතකරණයේ දානවා නම් කෑමට ගන්න පැය දෙකකට විතර කලින් එළියට අරගෙන තියන්න. කූල් එක ගියාට පස්සේ ඔයාලට කන්න පුළුවන්. එහෙනම් ඉතින් අද මේ වීඩියෝ එකිනුත් ඔයාලට විශේෂ යමක් ඉගෙන ගන්න ලැබෙන්නේ නැති කියලා විශ්වාස කරනවා. එහෙනම් ඉතින් වෙනදා වගේම අද මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. නැවත හමු වෙන බලාපොරොත්තුෙන් ඔයාලට සුබ දවසක්.